අයිබොන් ප්‍රේක්ෂක හිතුවතුනේ සුබ සන්ධ්‍යාවක් මේ මොහොතේ රටේ මේ තප්පරයේ දේශපාලනය පිළිබඳව අදත් අපි කතා කරන්න සූදානම් මේ ගැන කතා කරන්නට සුපුරුදු ලෙස මගේ මිත්‍රයා ඉන්නවා ගිහාන් අයිබොන් ගිහාන් අයිබොන් චතරංග සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් ගිහන් මේ වන විට ජනාධිපතිවරණය ස්ථීරවම 17න් පස්සේ පවත්වන්නට වෙනවා ජනාධිපතිවරණය 17 වෙනිදායින් පසුව පවත්වන්නට මැතිවරණ කොමිසම් සභාවට බලය හිමි වෙනවා අධිකරණය අපි ඊයේ කතා කරා ගිහන් තීන්දුව දීලා ඉවරයි දැන් මේ එක් මහ පොළවේ බොහෝ දේශපාලන සිදුවීම් පටන්ගෙන තිබෙනවා ගිහන් සිදු වෙන්නට අපි නොහිතන ප්‍රබල දේශපාලන සිදුවීම් පළක් ගිහන් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා මීට සතියකට එහා අපි කතා කරේ පොහොට්ටුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක්ගේයි බැසිල් රනිල් එක්ක තරහ වෙලා රාජපක්ෂවරු එක්ක රනිල් තරහ වෙලා මේ වගේ කතාවක් අපි කිව්වට ගිහන් දැන් කතාව වෙනත් පැත්තකට යනවා ඕ චතුරංග අපි නිතරම කිව්ව රාජපක්ෂ සහ රනිල් අතර විරසකේ නැති වෙන්න කළු කෝපි කෝපයක් ඇති කියලා. ඔව් ගියහන් අපි නිතරම කිව්වා රාජපක්ෂවරුන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති දේශපාලන විරසකය මිත්‍රත්වයක් බවට පත් වෙන්නට එක කළු කෝපි කෝපයක් ඇති. ඔව් ගියහන් දැන් කළු කෝපි කෝපේ බීලා ඉවරයි රාජපක්ෂවරුන් සහ වික්‍රමසිංහ මහතා අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ඒ අනුව පොදු ජන පෙරමුණෙන් බොහෝ විට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකොට ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල්ට සහාය දෙන්නට නියමිතයි. ගිහාන් අර රෝහිතගේ 27 වැනි සියවසක් ග්‍රන්ථය දොරට වදිද්දි අර කළුතරදී කොහොමද රනිල් සහ බැසිල්ගේ හැසුවීම අර දේශපාලන වේදිකාවේ තිබ්බ අපි ණයත් නැ අපි බයත් නැ ජනපති රනිල්ට එහෙම තමයි කියුවේ බැසිල් හැබැයි ජනාධිපතිතුමා ඉතාම මැද තැනකට ඇවිල්ලා වෙනම දේශපාලන කතාවක් ගිහන් එතන කරා මේ කතාවත් එක්ක දැන් රාජපක්ෂවරුන් සහ රනිල් අලුත් මගක ඔව් චතුරංග එතකොට මේ ධම්මික පෙරේරලා එහෙම දාපු ඒවා ඔක්කොම චිත්‍රපටද කියලා මට හිතනවා මේ වෙද්දී දැන් මේ මෙහෙමයි ගියන් දැන් බරපතල ප්‍රශ්නයක් අපි දන්න විදියට විශාල වශයෙන් ධම්මික පෙරේරා වියදම් කරා පසුගිය පොසොන් කාලේ සමහර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොසොන් කලාප කරන්න සල්ලි ධම්මික පෙරේරා බෙදුවා හරිද ඒ විතරක් මේ පොහොට්ටුවේ විශාල සමුළු වලට රැලි වලට අපි දන්නවා ධම්මික තමයි වියදම් කරන්නේ දැන් ධම්මිකට මොනවද වෙන්නේ මේ විදිහට රාජපක්ෂවරු සහ රනිල් එකතු වෙලා රනිල්ට රාජපක්ෂවරු සහය දුන්නොත් ධම්මිකට මොනව වෙයිද ගිහන් එතකොට ධම්මික පෙරේරා දැන් ඔය වියදම් කරපු ඔක්කොම ටික අපරාධෙද හැබැයි ධම්මික පෙරේරා කියන්නේ ව්‍යාපාරිකෙක් ව්‍යවසායකෙක් ගිහන් නිකන්නම් අතාරින් නැති වෙයි රාජපක්ෂවරුන්ට වියදම් කරපු සල්ලි ටික දෙන්න වෙයි දන්නෙත් නැහැ හැබැයි මෙහෙම එකක් තියෙනවා ව්‍යාපාරිකයෝනේ නේද ඔව් ඒකත් ඇයි චතුරන් ඒ වගේම තමයි එතකොට දැන් නාම රාජපක්ෂ මහත්තයා කියනවා ඒ කියන්නේ පොහොට්ටුවෙන් අපේක්ෂකේ දාන්න ඕනේ කියන මතේ නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්නවනේ. ඔව් ගියන් මෙහෙමයි නාමල් මීට පෙර කිව්වේ ඊළඟ ජනාධිපති වර්ණයේ බැලට් පේපර් එකේ පොහොට්ටුවේ ලකුණ අනිවාර්යෙන් තියෙනවා පොහොට්ටුවෙන් අපේක්ෂකේ දානවා කියලා ගියා. අපි දැක්ක පසුගිය දවස්වල රූපහන් නාලිකාවට ඇවිල්ලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා එයා පොහොට්ටුවෙන් ජනාධිපති වර්ණයට අපේක්ෂකේ දාන්න පොරබදිනවා කියලා කතා. ඒ කියන්නේ නාමල්ටත් බරපතල ප්‍රශ්නයක් රාජපක්ෂ පරම්පරාවේ අනාගතය රාජපක්ෂවරුන්ගේ පක්ෂය පොහොට්ටුව. එතකොට පොහොට්ටුවේ ජාතික සංවිධායකට ඇතුලේ පොරබදින්න වෙලා තියෙනවා පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකෙක් දාන්න. මේවා ඇත්තටම වැල් බයිලා. මේවට තමයි වැල් බයිලා කියන්නේ ගිහන්. මේ රටේ මිනිස්සු තවත් අඳිනවා හොඳටම ප්‍රේක්ෂක හිතවතුනි අද අපි ඔබට කියනවා රාජපක්ෂවරුන් සහ රනිල් මහතා අතර කිසිදු විරසකයක් නැහැ. ඉදිරි ජනාධිපති වර්ණයට පොහොට්ටුව තව සතියක් විතර යද්දී තීන්දුවක් ගයි අපිට ලැබෙන ඉතාම සමීපතම දේශපාලන ආරංචි මාර්ග කියන විදියට පොදු ජන පෙරමුණත් රාජපක්ෂ වරුණුත් රනිල්ට සහය දක්වයි. ඔව් චතුරන් කිව්වා හරි. ඒ කියන්නේ දැන් මේ ඡන්දෙහිමි නාමලයක දැන් සකස් කරමින් පවතින එක නිල ලැයිස්තුව මේ සතිය ඇතුළත දානවා කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ මාසේ අවසන් වෙද්දී අනිවාර්යයෙන්ම ජනාධිපති දිනය ජනාධිපතිවරණය තියෙන දිනයක් ප්‍රකාශනපත් කරනවා. ඔව් ගියාන් ඒත් එකම තමයි දැන් සමහරු තව කතාවක් අපි මෙතෙන් ඇදලා ගන්න වෙනවා. දැන් සමහරු කියවනේ මහින්දානන්දලා ප්‍රසන්නලා අන්න බැසිල්ට එරහිවලා අන්න රාජපක්ෂවරුන්ට එරහිවලා එහෙම නෑ ගියහන් අපි හිතන විදිය අපිට පේන විදිය. හැබැයි ඇතුළේ එහෙම නෑ. මහින්දානන්දලාට ප්‍රසන්නලාට පොහොට්ටුවේ වේදිකාවෙත් ඔවුන් ඉන්නවා. ඔවුන් රනිල්ගේ වේදිකාවෙත් ඉන්නවා. මේ හැම අතින්ම ඇඳුනේ අපේ රටේ මිනිස්සු අවුරුදු 76ක් ඇඳුනා වගේ ඇඳුවා වගේ ඇඳගත්තා වගේ ගිහන් තවමත් අඳිනවා මේ කොල්ලෝ එකයි ගිහන්. ඒක තමයි චතුරංග අර කතාවක් තියෙන්නේ දේශපාලනයේ සදාකාලික මිතුරුත් නෑ සදාකාලික හතුරුත් නෑ කියලා.
හැබැයි ගිහන් තව ප්‍රශ්නයක් තියෙනවා ඔය කතාවකදී නිමල් ලංසා ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර දුමින්ද දිසානායක වැන්නෝන් රාජපක්ෂ වරුන් සමග රනිල් දේශපාලන ගමනක් යනවා නම් එම කඳ උට සහය නොදක්වන බවට එලිපිට ප්‍රකාශ කරා නේද අර එක්තරා අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතාව ගෙන්නවලා රනිල් වික්‍රමසිංහ මහතා ළඟට මූණටම ওই කතාව කිව්වා කියලා කතාවක් ගියා හැබැයි ඒ කතාවල ඇත්ත නැත්ත පිළිබඳවත් අපිට උනත් හිතන්න සිද්ධ වෙනවා මේ සිදුවීම් එක්ක ඇතුලේ ඇත්තටම ලංස කරන්න රංගනයක්ද දුමින්දලා අමරවීරලා කරන්න රංගනයක්ද ගිහාන් ඔව් එතකොට අපිට පේන්නේ චතුරංගේ වගේ රංගනයක් තමයි ඒත් එක්කම මහා දේශපාලන පිපිරීමක් මට හිතනවා වෙයි කියලා ඒ කියන්නේ මේ සිදුවීම් මාලාවත් එක්කම ජූලි 14 වෙනි අපිට ආරංචිනවා මහා දේශපාලන පෙළියක් සිදුවෙනවා පක්ෂ මාරුවක් සිදුවෙන්න නියමිතයි කියලා. අරියටම හරි ගියාන් මේ රටේ මිනිස්සුන්ගේ පොදු ජනතාවගේ ඇස් වලට වැලි ගහලා කවුරුත් නොහිතන දේශපාලන එකඟතාවයක් දේශපාලන එකතුවක් ජූලි 14 හෝ ඒ ආසන්න දිනයකදී ලාංකීය දේශපාලනයේ මෑත භාගයේ ඉතාමත්ම ප්‍රබල දේශපාලන පෙරලියක් සිදුවෙන්නට සූදානම් ගිහන් ලැබෙන්නේ මෙහෙමයි තොරතුරු පොහොට්ටුව සම්පූර්ණයෙන්ම රනිල්ට සහය දෙනවා ඒත් එක්කම නිමල් ලංසපිල සහය දෙනවා ඒත් එක්කම ගිහන් අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකාගේ කපාපු පළුව චන්ද්‍රිකාගේ පළුව නිමල් සිරිපාල ඒ වගේම තමයි එක පැත්තකින් දුමින්ද අනිත් පැත්තෙන් අමරවීර මේ පිරිසත් රනිල් ළඟට එනවා එහෙම ඇවිල්ලා මේ සියල්ල එසේ සිදුවෙද්දී මේ වන විට සමගි ජන බලවේගෙන් දැනට අපිට කියන ආරංචි 94 දෙනෙක් එනවා රටම දන්න යුද නායකයෙක් හිටපු දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කළුතර පැත්තෙන් හඬක් ඇහෙනවා රත්නපුරේ පැත්තනුත් විවිධ කතා කෑගල්ලෙන් ඇහෙනවා කුරුණෑගලින් ඇහෙනවා ගම්පහෙනුත් විවිධ කතා ගිහන් අපිට ඇහෙනවා ප්‍රබල දේශපාලනික බලකඳ උරක් ජූලි 14 ආශ්‍රිතව දිනයකදී රනිල් වික්‍රමසිංහ වටා ගිහන් ගොඩ නැගෙන්න නියමිතයි ඒක නෙවෙයි ගිහන් කතාව මිනිස්සුන්ට නම් මෙතෙක් කාලයක් අවුරුද්දක් වයි කාලය තුල විවිධ දේශපාලන නාටක එළියට ඇවිල්ලා කිව්වා තරහ මරා අපි දැක්කා මේ ඔක්කොම යට වෙනවා ඕ චතුරංගේ තමයි කියන්න පුළුවන් දැන් මේ බලන් යද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා මොළ හතර එහා වගේ කතාවක් තමයි අපි කියන්නේ ගිහන් මං හැම වෙලාවෙම කියන දෙයක් තමයි ලාංකීය දේශපාලනේ හොඳටම තැම්බෙච්ච හොඳටම තෙම්පරාදු වෙච්ච පුජ්‍යලයා තමයි දේශපාලන ගේම් ගහන්න දාම් බෝඩ් එකේ ඉත්තු අදින්න හැබැයි රනිල්ට වරදිනවා හැමදාම මෙවරත් එම වැරදීම වීමට නියමිතයි පුළුවන් නම් හදාගන්න මහ පොළොවේ මිනිස්සු රනිල් ඉල්ලන්නේ මේ රටේ ගමේ මිනිස්සු රනිල් ඉල්ලන්නේ මේ රටේ මධ්‍යම පාන්තිකය රනිල් ඉල්ලන්නේ රනිල්ට ඒකයි දේශපාලනිකව මෙතෙක් කල් පරදින්න උනේ මෙතෙක් කල් බංකොලොත් වෙන්න උනේ හැබැයි මෙවරත් රනිල්ට ඒ සිදුවීමට නියමිතයි ගිහන් මේ මහ පොළොවේ දේශපාලන සමීක්ෂණ අපිට එහෙම තමයි කියන්නේ එක පැත්තකින් මෙරටේ යටම ඉන්න දුප්පත්ම මිනිසුන්ගෙන් බහුතරය අද සජිත් එක්ක ඉන්නවා මෙරට මධ්‍යම පාන්තිකයන්ගෙන් බහුතරය ඉන්නේ අනුර ප්‍රමුඛ බලෑණියත් එක්ක ඒ වගේම රනිල්ට ඉතාමත්ම ධනේශ්වර පන්තියේ ව්‍යාපාරික ප්‍රජාවක් මේ වෙදි රනිල් වටා ඉන්නවා හැබැයි බහුතරය ඉන්නේ මැද පන්තියේ සහ යට පන්තියේ මේ සමාජ ස්තර දෙක මේ සමාජ ස්තරයන් දෙකට තවමත් රනිල්ට ආමන්ත්‍රණය කරගන්න බැරි වුණා ගියාන් එහෙම වුණොත් පොහොට්ටුවත් අමාරුවේ ඔය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අමාරුවේ රනිලුත් අමාරුවේ එක්සත් ජාතික පක්ෂයත් අමාරුවේ සමගිය යන හැමෝමත් ගිහන් අමාරුවේ ඕ චතුරංගේ එහෙනම් ඔය මනුෂලා හරිල්ලා ඒ වගේම බැසිල්ලා මේ ඔක්කොම එකතු වෙලා පුළුල් වැඩපිළිවෙලක් හදන්න ඕනේ වා කියපු අර මහ පොළොව දේශපාලන පැති දෙක යාරේටම හරි ගියාන් ප්‍රශ්නේ තියෙන්නේ මහ පොළොව දැනෙන දේශපාලකයෝ උතන ඉන්නවද මහ පොළොවේ මිනිස්සු ඔය රනිල් වටා ඉන්න නඩේ කියන දේවල් පිළිගයිද මේ වට තමයි ප්‍රශ්න හොයන්න ඕනේ මේ වන විටත් මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය අනුර ප්‍රමුඛ බල ඇණිය මහජන සුනාමියක් ලෙස මහ පොළොවට කඩා වදිනවා ඊට සාපේක්ෂව ඊට නොදවෙනිව සජිතුත් මහ පොළොවට ඉදාමත්ම අධිවේගෙන් කඩා වදිමින් තිබෙනවා ඔබට පේනවා දැන් ගම්පහ රැළිය පසුගියදා පැවැත්වුණා කොහොමද සජිත්ගේ සෙනක අනුරගේ සෙනක කොහොමද අනුරට තියෙන ජනතා ප්‍රතිචාරය සජිත්ට තියෙන මහ පොළොවේ ජනතා ප්‍රතිචාරය ඇත්තටම තාම රනිල්ට නැහැනේ ගිහන් ඕ චතුරංග රනිල් වෙනස් වෙන්න ඕනේ මේ අරන් යන විදිය පාලනයන්නේ මේ තියෙන්න ඕනේ මිනිස්සුන්ට දැනෙන්න මොකක් කර කරන්න ඕනේ එක්ක සෙනග හරි පෙන්වන්න ඕනේ ඔයා කිව්වෝ සෙනග නම් පෙන්වනවා රනිල් මේ අපි දන්නවනේ මැද කොළඹින් අරන් ගියා කියනවා හට්ට කොහාටද මේ මාතරට බඩු මලු දුන්නා කියනවා ඈ එහෙම සෙනග පෙන්නලා නම් පුතෝ හරියන්නේ නැහැ
ඡන්දකෙදි ඡන්දයට තව වැඩි දවස් නැහැ. 17න් පස්සේ ඡන්දය කැඳවනවා, ජනාධිපතිවරණය කැඳවන්නට නියමිතයි. ඊට පස්සේ ওই දේශපාලන පක්ෂවල හැසිරීම මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා දැම්මම කරන දෙයක් කරලා ජනතාව අතරට යන්න වැඩපිළිවෙලක් හදන්න ඕනි. කොහොම වුණත් ගිහන් රාජපක්ෂලා දැන් රනිල් එක්ක සමාජ මාධ්‍ය මේ ගැන ගොඩාක් කතා යනවා. ඒ අතරින් විශේෂණු කතාවක් තියෙනවා. ඒ කියන්නේ ක්ලබ් වසන්ත ඝාතනයත් එක්කම ඔබට මතකද තව පුද්ගලයෙක් මිය ගියා? ඔව්, තව පුජ්‍යලයේ මේක ඇතමුන් සමාජ මාධ්‍යයේ කියනවා. අපේ කවුද ප්‍රසිද්ධ ගායිකාව කේ සුජීවාගේ ස්වාමි පුරුෂයා, අලුත්ම ස්වාමි පුරුෂයා තමයි මෙලෙස මිය ගිය කියලා කතාවක් තියෙනක ඇත්තද කියන්නේ? ඔව් චතුරංග, එහෙම කතාවක් තියෙනවා. ඒකේ ආන්දෝලනාත්මක කතාව තමයි මෙම පුද්ගලයා මහානදම් පුරුපෙක් කෙනෙක්. හා, වික්ෂුන් වහන්සේ නමක් විදිහට, වික්ෂුන් වහන්සේ නමක් තමයි ඉඳලා තියෙන්නේ. ඉබිට කයි කියන්නේ සුජීව කේ සුජීවත් එක්ක විවාහ වෙන්න කලින් වික්ෂුන් වහන්සේ නමක්. ඒක ඔප්පු වෙන කාරණේ තමයි ඒ පුද්ගලයා එක්කම මහාන වුණ තවත් භික්ෂුන් වහන්සේ නමක්, කියන්නේ මිත්‍ර භික්ෂුන් වහන්සේ නමක් මුහුණු පොතේ මෙහෙම සටහනක් කරලා. ඔව් කියන්නේ සටහන පොඩ්ඩක් අපි කියවමුකෝ. උඹයි මමයි මහාන වුණේ එක දවසේ, උපසම්පදා වුණේ එක දවසේ, උඹයි මායි එක වයසේ. උඹ සිල් රකින්න බෑ කියද්දී උඹව බලෙන් වහනේ දාගෙන ගින් උපසම්පදායේ වාඩි කරගුවේ මම. ඒත් උඹ බණට මට වඩා දක්ෂයි. උඹ කවියක් කියද්දී ඒ හඬට වශීන වුණේ කවුද? උඹේ රූපෙට වශීන වුණ කෙනෙක් මේ දවස්වල ධර්මශාලාවේ හිටියේ නැහැ. උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලිකමට බණට යන ගමන් සූත්‍ර කියලා පොත දුන්නේ මම. උඹ උපන්නේම සිවුරට, උඹ ගැලපුණේම සිවුරට. ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහ වුණා. ඒත් එක්කම තව එකක් තියෙනවා චතුරංග. ඒත් අන්තිමට උඹ මේ කේසු ජීවා ගෑණිට කර ගහලා ජීවිතේට මෙච්චර විනාශයක් කරගනි කියලා මම හීනෙන්වත් හිතුවේ නැහැ. ගිහන් අපි හැමෝටම, ලොකු කුඩා හැමෝටම රටක් විදිහට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙන කතාවක්. ඔවුන්ගේ පුජ්‍යලික ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඔය දැන් මිය ගොස් තිබෙන්නේ කේසු ජීවාගේ වර්තමාන ස්වාමි පුරුෂයා. එතකොට ඔහු මීට කලින් භික්ෂුන් වහන්සේ නමක් විදිහට පැවිදි ජීවිතයක ගත කර තිබෙනවා. එහිදී සිටි සහෝදර වික්ෂුන් වහන්සේ නමක් තමයි මේ සටහන මුහුණු පොතට එකතු කරලා තියෙන්නේ. ඒ මියගිය පුජ්‍යලයා ළඟින්ම සිටිය භික්ෂුන් වහන්සේ නමක් එම පුජ්‍යලයා මහණ වී සිටිද්දී ඉතින් සමාජයේ බොහෝ දෙනෙකුට මේ වයින් ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ කතාවත් එක්ක තමයි ගිහන් අපි ඒ කතාව උපුටා ගත්තේ. මොකද පුජ්‍යලික ජීවිතේ යම් යම් කාරණා අපිට මෙතෙන්නට ගේන්න උවමනාවක් නැහැ, කැමරාවක් ඉස්සරහට. හැබැයි මේ වගෙන් ඉගෙන ගන්න ඔබ, මට, අපි හැමෝටම බොහෝ දේවල් තියෙන. ඉතුරු කතාවත් කියමු ගිහන්. ඔව් චතුරංග, ඒ වගේම මහේස්ත්‍රාත්වරයා පැමිණියා මේ ඝාතන සිදු ස්ථානෙට. එතෙන්ට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශ සිදු කරන පොලිසිය ඉස්සරහ. මොකද ප්‍රකාශ ගිහන්? මෙන්න මෙහෙමයි. මුළු රටම හෙල්ලුම් කාපු සිද්ධිය. මහදවල් වෙඩි තියෙනවා, වීඩියෝ එකේ පෙන්නනවා චිකාගෝ වගේ. මේ අය වහම අත්අඩංගුවට ගන්න ඕනේ, නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවට ලැජ්ජයි. ගිහා නෝක තමයි ප්‍රශ්නේ. මේ රටේ යුද්ධයේ මෙහෙයුමක් මහජන ආරක්ෂක ඇමතිවරයා, පොලිස්පතිවරයා ක්‍රියාත්මක කරන මොහොතකයි අයුක්තියේ මෙහෙයුමක් පාතාලයේ විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින්. මේක බරපතල ප්‍රශ්නයක්. විශාල ප්‍රමාණයක් මද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් පොලිසිය විසින් පසුගිය කාලේ ඇත්තටම ගිහන් අත්අඩංගුවට ගත්තා. පොලිස්පතිවරයාත් මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් මේ පිටිපස්සේ, මේ මෙහෙයුම පිටිපස්සේ හිටියා. හැබැයි ඒක කඩා කප්පල් කරන්න, ඒක විනාශ කරන්නට ඇතැම් විට එයට එරෙහිව ක්‍රියාත්මක වෙන අයුක්තියේ මෙහෙයුම් වෙන්නත් පුළුවන්. මේක බරපතල තැනක්. ඇත්තටම චිකාගෝ තමයි අපිට මතක් වෙන්නේ. ඇමරිකාවේ විතරයි ගිහන් අපි මේ වගේ දේවල් අහලා තිබ්බේ. මහා දවල් T56 දෙකක් අරන් ඇවිල්ලා වාහනෙන් බැහැලා ගිහිල්ලා වෙඩි තියන, මේ වෙඩි තියන විදිහ CCTV වල තියෙනවා. මේවා මේට පෙර අපේ රටේ වෙච්චි නැති දේවල්. පාතාලයට නම් ඉක්මනින්ම තිත තියන්න ඕන ගිහන්. හැම නොවුනොත් මේ රට වෙනත් පැත්තකට යන්න පුළුවන් ගිහන්. ඒක තමයි චතුරංග. ඒ දවස්වල කිව්වා මේ යුක්තිය මෙහෙම යද්දී තෝරුමෝරු අල්ලන්නේ අල්ලන්නේ හාල්මස් විතරයි කියලා. ඉතින් මං හිතා චතුරංග මේ තෝරුමෝරුන්ගේ වැඩ තමයි. තෝරුමෝරු ඇල්ලුවා නම් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ගියාන් මේ වගේ දේවල් විය යුතුයි. අඩුපාඩුකම් තියෙනවා නම් ඉදිරියේ සියල්ල සාධාරණීකරණය කරන්නට වෙන්නේ. ක්‍රියාවෙන්ම තමයි ගියාන්
අපි බලමු මේ කතාව ලාංකීය දේශපාලනය ලාංකීය ආර්ථිකය ලාංකීය මානවයාගේ හදවත සසල කරපු තැතිගන්වන සිදුවීමක් තමයි ක්ලබ් වසන්තගේ සිදුවීම උස්මහා මන්දිරයේ සිට පැල්පතේ සිටින සාමාන්‍ය ජනතාව දක්වා මේ සිදුවීමෙන් මුළුමහත් සමාජයක්ම ඊයේ තැතිගත්තා බියටපත් වුණා සංවේගයටපත් වුණා ඔහු පිළිබඳවත් ක්ලබ් වසන්ත පිළිබඳවත් විවිධ විවේචන ඇති හැබැයි මිනිහෙකුගේ ජීවත් වීමේ අයිතිය මානවයෙකුගේ මූලික අයිතිවාසිකම නැති කරන්නට තවත් පුරවැසියෙකුට හෝ පුරවැසි කණ්ඩායමකට කල්ලියකට ඉඩක් නැහැ ගියා ඕ චතන ඔය ටැටූ ගහන තැන ඒකේ අයිතිකාරය දැන් ඔක්කොම පොලිසියට පාපොච්චාරණය කරනවා මාරනවා ඒක තමයි පැහැදිලි මේ ටැටූ ගහන මේ සැලෝන් එකේ හිමිකරුවා කියන පුජ්‍යලයාත් යම් පාතාල කල්ලියක් එක්ක යම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉතාම සැලසුම් සහගතව ක්ලබ් වසන්තව මෙතෙන්න ගෙන්නලා ඝාතනය කළ බවට මේ වෙද්දි යම් යම් පුවත් වාර්තාවෙන් පවතිනවා ගිහන් අපි සමාජයේ අපි ළඟින් ඉන්න මිනිස්සු ගැන කොහොමද විශ්වාස කරන්නේ ගිහන් මේ කතාව ඇහිද්දි ඔව් චතුනාගේ ඒකත් ඇත්ත ඒ කියන්නේ ඔය අහුංගල්ලේ පැටි කියන කෙනෙකුත් මේකට සම්බන්ධයි කියලා කියනවා අහුංගල්ලේ පැටි ඒ කියන්නේ මේ ටැටූ ගහනේ අයිතිකාරයා මේ එච්චර දැනුමක් තියෙන සල්ලි දින පුද්ගලෙක් නෙමෙයි ටැටූ ගහන්නත් එච්චරම දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒතකොට අහුංගල්ලේ පැටි හරහා තමයි මොහුට 125ක් දීලා මේ සලුන් එක පටන් ගන්න කියන්නේ. අය සලුන් එක පටන් ගන්න 125ක් දීලා තියෙනවා. මේ ඝාතනයේටම තමයි මේ සලුන් එක දාලා තියෙන්නේ. එහෙම තමයි මාස 3ක ප්ලෑන් එකක් කියලා තමයි චතුරංග මේක අපිට පාපොච්චාරණය කරලා තියෙන්නේ. ගිහන් මේ රටේ ආර්ථික සමාජීය විලිරුදාවකින් තියෙන රටේ මිනිස්සුන්ට ලොකු ලොකු ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි දැක්කා හමුදාවේ ඉන්න හිටපු බොහෝ දෙනෙකු කුලී ඝාතකයන් කුලී වෙඩිකරුවන් බවට පත් දෙන බවට පසුගිය කාලේ පුවත් වාර්තා වුණා දැන් මේ රටේ ඉන්න සාමාන්‍ය සැලුන් එකක් කරන ටැටූ එකක් ගන්න කොල්ලෙකුත් මේ තත්ත්වයට පත් වුණා නම් මේ රටේ ආර්ථිකයේ කොතෙන්ද ගිහින් තියෙන එක සමාජීය කාරණයක් හැබැයි කතරම් ආර්ථික අවුල් තිබ්බත් තවත් මිනිහෙකුගේ ජීවිතයක් උදුරා ගන්නට කුමන්ත්‍රණය කරන්නට හෝ තවත් මිනිහෙකු ඝාතනය කරන්නට නම් කිසිදු අයිතියක් නැහැ ඔවුන්ට දැඩිව දඬුවම් දිය යුතුයි ගිහන් ඕ චතුරංග ජීවිතය මිල කරන්න පුළුවන් ද ලක්ෂ 10කට ලක්ෂ 10ක වගේ මුදලකට තමයි මේ ටැටූ ගහන මේ මිනිස්සයා එකන්ට කියන්නේ එහෙම තමයි වගියන් වාර්තා වෙන්නේ කොහොම වුණත් ප්‍රේක්ෂක හිතවතුනි ජනාධිපති වර්ය ළඟයි 17න් පසුව හොඳ සෙල්ලම් බලාපොරොත්තු වෙන්න පුළුවන් 14 15 16 ඉතාමත්ම තීරණාත්මකයි ඒ සියල්ලත් එක්ක ඔබට අපි කියනවා ලාංකීය දේශපාලනයේ බොහෝ දේවල් සිදු වෙන්න පුළුවන් අවුරුදු 76ක් අපි හොඳට ඇඳගත්තා ඇඳුවා තරම කොච්චරද කිව්වොත් වේලක් කර වේලක් ලෙව කාලවත් ජීවත් වෙන්න බැරි තැනකට රටේ ආර්ථිකය පත් වෙලා තියෙනවා නැවත අපි අඳන්න පුළුවන් අපි ඇඳ ගන්න පුළුවන් ඒකෙන් දා සීරුවෙන් අපිමු ඉතාමත්ම සීරු මාරුවෙන් දේශපාලන විඥාණයෙන් සියල්ල දෙස බලමු එනම් ගියන් සුබ දවසක් සුබ දවසක් චතුරංග ප්‍රේක්ෂක හිතවතුනි අපි හෙටත් මේ හෝරාවේදී ඔබව හමු වෙනවා ඔබට සුබ දවසක්